आयबंग के अहमदने एक मोबाइल करना मगे यूट्यूब चैनल ने तामा सब्सक्राइब करना था सब्सक्राइब करना सब्सक्राइब करो तो मंदान वीडियो को गुले वीडियो स्क्रीन ने करें इतना आदमा गुलंड के लिए दिन ने मैं डॉलर रेट अडवी दे वैडवी दे की ने कर गया ना ये तो कुछ तो मकालिम वीडियो कुछ करा इतना तो उड़ा कट यहाँ लतीबा मैं डॉलर रेट वैडवी दे ये संबंध එතර කිව්වොත් මම කලින් වීඩියෝ එක අනුව ඩොලර් රේට් වලට ඇත්තටම අඩු වෙඩි වෙන්න හේතු තියෙනවා. ගොඩක් අඩු වෙන්න හේතුව වෙන්නේ ඩොලර් රේට් එකේ කියන්නේ රුපියලට සාපේක්ෂව අඩු වෙන්න. 120 110 ඔය වගේ බහගෙන යන්න හේතු මොනවාද? අපේ අපනයන ආදායම් වැඩි වෙනවා. එක්කෝ අපි කෘෂිකර්මාන්තේ පැත්තේ මොනවා හරි පැත්තෙන් අපි IT services ඒ වගේ පැත්තෙන් මොනවා හරි අපි පිටරටට දීලා ඩොලර් වෙන්නව වැඩි වෙනවා. අනිත් පැත්තෙන් නැත්තම් අපි කාර් ගෙන්නන එක ඒව අඩු කර. හරි හෙට ඩොලර් රේට් වැඩි වෙන්න හේතුව අර වගේ. අපි කාර් ගෙන්නනෝ වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන ඩොලර් පිටරටට යනවා. ඔන්න ඔය දෙක මත තමයි ආනයන අපනයන මත තමයි ඔය ඩොලර් රේට් එක පිරෙන්නේ. ඒතකොට ළඟදී 180ට වගේ ගිහලා දැන් 173 74 75ට අඩු වෙලා තියෙන්නේ. මේ තිබ්බ බජට් එකේ තිබ්බ අයවැය හිඟේට අපි ඉන්දියාවෙන් ලොකු ලෝන් එකක් ගත්තා. ඒකත් එක්කම මේක අඩු වුණා. ඊට අමතරව අර කාර් ගෙන්නන එක ඊට පස්සේ ලොකු බදු දැම්මේක වාහන වලට ඒතර වාහන ගෙන්නන එක අඩු වුණා. ඒතර ඩොලර් ප්‍රමාණය අඩු වුණා යන එක. ඒක තමයි ප්‍රධාන හේතුව වුණේ. ඒතර ඉස්සරහට තව අඩු වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුවක් තියෙන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 125ක කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති වලට ණය හම්බෙන. සහ තව ණය වර්ග 3ක් හම්බෙනවා. ඒක හින්දා අනිවාර්යෙන් තව රේට් එක බහින්න පුළුවන්. 173 කියන්නේ තව 168 හෝ 65ට අඩු වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. දැන් මේ ළඟදී මේවා සයින් කරලා ගන්න කී. දැන් මේක රාජ්‍ය භාණ්ඩාගාරයේ නිකුත් කරලා තියෙන නිවේදන අනුව. එතකොට අනිවාර්යයෙන් මේක අඩු වීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද මෙතනදී ඔයගොල්ලෝ හොඳම වැඩේ NRFC වල තියෙනවනම් සල්ලි ඒ විදිහටම තියාගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් දැන්ටම පුළුවන් නම් රුපියල් වලට මාරු කරගන්න. මොකද උගලන්ට හදිස්සිය සල්ලි ගන්න ඕන නම් දැන් මාරු කරගත්තොත් හොඳයි. දැන් තියෙන රේට් එක හරි හම්බෙනවනම් නැත්නම් ඔයගොල්ලෝ 160 ගානකට වගේ ගියොත් පාඩු. මේ අවස්ථාවේදී ඇත්තම හොඳම කෙලින්ම රුපියස් විදියට ලංකාවට එවනවා. රුපියස් විදියට ලංකාවට එවලා හොඳම වැඩේ අපි FD දානක ලංකාවට. හරි. ඊට පස්සේ දෙවෙනි කරුණු ගත්තොත් එහෙනම් මෙහෙම අඩු වෙන එක තව වාසියක් වෙන්නේ. අවාසියවිල පිටරටින්ද සල්ලි වෙන කට. අපි වාසි වෙන්නේ දැන් ගොඩක් ඉම්පෝට් නේ ෆේෂල්ද කෑමද බීමද ඔක්කොම ඉම්පෝර්ට් කරනේ වන් ඒවල පොඩ්ඩක් ගාන අඩු විතර ඒක අපේ පැත්තෙන් හොඳයි ලංකාවේ පැත්තේ. හැබැයි අපිට තව අවුලක් කියන්නේ ඩොලර් එකට ගෙවන ගාන අඩු විතර අපි පිටරට මොනවා හරි යවනෝ නම් තව තේපල් රබල් ඒ වලින් ගන්නත් අඩුයි. හරි ඔය ටික තමයි මට උගලට කියන්න දුන්නේ. ඉස්සරහට ඩොලර් රේට් එක අඩු වීමේ සම්භාවිතාවයක් තියෙනවා තව. ඒක තමයි මට මේකෙන් කියන්න ඕනේ. හරි එහෙනම් නැවත වීඩියෝ එකේ නැවත හමු වෙමු.